පුරක්කන් ඇත්තම ග්‍රාමීය ජනතාවගේ භාෂාවෙන් කියනවා කුරහන්. අපේ අතීතේ ඉඳන්ම අපේ ගොවි ජනතාව වගා කරන භෝගයක්. මේක බහුල වශයෙන්ම හේන් ගොවිතැන යටතේ තමයි වගා කළේ. නමුත් මෑත කාලයේදී ජල සම්පාදනය යටතේ කුඹුරු විඩම් වලත් වගා කිරීම ආරම්භ කරා. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ භෝග ප්‍රවර්ධන වැඩසටහන් යටතේ. එතකොට කුරක්කන් ගත්තාම මේක සුවිශේෂී ලක්ෂණ කීපයක්ම තියෙන භෝගයක්. එක ප්‍රධාන ලක්ෂණයක් තමයි කුරක්ක වගාව සඳහා ජලය අවශ්‍ය වෙන ඉතාමත්ම අඩු වශයෙන් අනිත් භෝග වලට සාපේක්ෂව. ඒ කියන්නේ මේක අනිත් භෝග වලට වඩා නියං තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් මේ භෝගයට තියෙනවා. ඒ වගේම පෝෂණ ගුණය අතින් ගත්තත් විවිධ පෝෂණ ගුණාංග කීපයකින්ම යුක්තයි. මේක අපි ඇත්තටම මුලදී සැලකුවේ යපු මට්ටමේ භෝගයක් විදියට. නමුත් දැන් මේ වෙන විට මේක අපි වාණිජ භෝගයක් බවට පත්වමින් තියෙනවා. විවිධ කර්මාන්තකරුවන් දැන් මේ වෙනකොට වෙළඳ පොළට විවිධ අග එකතු කිරීම හරහා නිෂ්පාදන වෙළඳ පොළට එකතු කරලා තියෙනවා. ඒ නිසා මේක දැන් වාණිජ වශයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ නිසා මේක තවදුරටත් මේකේ ප්‍රචලිතභාවය වැඩි කරන්න සෞභාග්‍ය ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ කුෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙවීම යටතේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඒ වගේම පළාත් කුෂිකර්ම දෙපාර්තමේන්තුවත් මහවැලි අධිකාරියත් පුද්ගලික අංශයේත් සහයෝගය ඇතිව වැඩසටහනක් දියත් කරලා තිනවා. මේ වැඩසටහන ඇත්තටම තුන් අවුරුදු වැඩසටහනක්. වැඩසටහනේ ඇත්තම මූලික අරමුණ වෙන්නේ 2023 දී. ඒ කියන්නේ තව අවුරුදු 3කින් අපි කුරක්කන් වලින් ස්වයංපෝෂිත වීම. ඒ කියන්නේ මේ දක්වා අපි සාමාන්‍යයෙන් අපේ දේශීය අවශ්‍යතාවය වෙන්නේ කුරක්කන් වල මෙට්‍රික් ටොන් 10000ක් පමණ. මෙම අවශ්‍යතාවෙන් 50% වගේ තමයි මේ දක්වා අපි නිෂ්පාදනය කරේ. අපි මේ සෞභාග්‍ය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මේක ක්‍රමානුකූලව වැඩි කරලා අපි ස්වයංපෝෂිත තත්ත්වයට එන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ වගා වපසරිය වැඩි කරනවා වගේම නිෂ්පාදිතතාවය. එහෙම නැත්නම් ඒකක භූමිකේ ලබා ගන්න පුළුවන් අස්වැන්නත් වැඩි කරලා තමයි මේ ඉලක්ක කරා අපි ළඟා වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදිතතාවය එහෙම නැත්නම් ඵලදායිතාවය වැඩි කරන්න භාවිතා කරන උපක්‍රමය තමයි පැළ සිටුවීම. සිටුවීමේ තාක්ෂණය ගොවින් අතරට ගෙන යාම. දැන් ගොවින් වැඩිපුරම නඹුරුතාවයක් තියෙන්නේ පුරක්ක වැපිරීමෙන් ස්ථාපනය කරන්න. නමුත් එහිදී අපිට ලැබෙන අස්වැන්න ඉතාමත්ම අඩුයි, සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ අක්කරයට කිලෝග්‍රෑම් 300ක් 400ක් වගේ තමයි අස්වැන්න ලැබෙන්නේ. නමුත් පැළ සිටුවීම හරහා අපිට අස්වැන්න දෙගුණයක් වගේ වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අක්කරයට කිලෝ 814 වගේ මට්ටමකට අපිට යන්න පුළුවන්. ඒ නිසා අපිට ඉතාමත්ම වැදගත් වෙනවා මේ පැළ සිටුවීම කියන තාක්ෂණයට යන්න. අතරම පැළ සිටුවීම සඳහා තවාණක් සකස් කර ගැනීම අවශ්‍යයි. අපි තවම්පාත්තිය සඳහා සුසු භූමියක් තෝරා ගැනීමේදී මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන. විවෘත තනිතලා භූමියක් වෙන්න ඕන. හොඳ ජල වහනයක් සහිත ස්ථානයක් වෙන්න ඕන. ඒ වගේම අපිට ජල ආසන්න ජල ප්‍රභවයක් සහිත ස්ථානයක් වෙන්න ඕන. එවැනි ස්ථානයක් තෝරා ගැනීම තමයි අපි මුලින්ම කළ යුත්තේ. ඊළඟට අපි තෝරාගත් ස්ථානයේ අපි තාවම්පාත්‍ය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය බිම් සැකසීමේ ක්‍රියාවලිය සිදු කරන්න ඕන. මෙහිදී බිම් සැකසීම සඳහා අපිට ආකාර කීපයකට මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන්. අපි මහා විශාල පරිමාණයේ තාවම්පාත්‍ය සකස් කිරීමක් කරනවා නම් අපිට ඇත්තටම විශාල ඉඩකඩක් අවශ්‍යයි. එහිදී අපිට තැටි නඟුල වගේ උපකරණයක් පාවිච්චි කරලා අඩියක පමණ ගැඹුරට බිම් සැකසීම කරන්න පුළුවන්. අපි තවම්පාති සුළු ප්‍රමාණයක් වගේ අපේ ශේෂ්ඨයේ සිටුවීමට සකස් කර ගන්නවා නම් අපිට උදැල්ල වැනි උපකරණයක් පාවිච්චි කරලා අඩියක් පමණ ගැඹුරට බිම් පෙරලීමෙන් මූලික බිම් සැකසීමක් කර ගන්න පුළුවන්. මීටරයක් පමණ පළලින් යුක්ත මීටර 5ක් පමණ දිගින් යුක්ත පාත්‍යයක් තමයි සකස් කරගන්න ඕන වෙන්නේ. එතකොට අපි කරන්නේ નિયમિત දිග ප්‍රමාණය සහ පළල් ප්‍රමාණය යුක්ත පාත්‍ය සාමාන්‍යයෙන් අපි උදැල්ල භාවිතා කරලා ඉවරලා දෙපසට කාණු යොදලා ඉවරලා පාත්‍ය සකස් කිරීම සිදු කරනවා. අපි දන්නවා පාත්‍යයේ විශාල කැට තියෙනවා නම් අපි ඒවා කුඩු කරලා ඉවරලා සමතලා කරලා ඉවරලා සාමාන්‍ය පරිදි පාත්‍ය සකස් කර ගැනීම සිද්ධ කරනවා. පාත්‍යක් ජීවාණුහරණය කරන ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. එකක් තමයි භෞතිකව තාවම්පාත්‍ය ජීවාණුහරණය කිරීම, අනිත් එක තමයි රසායනිකව තාවම්පාත්‍ය ජීවාණුහරණය කිරීම. මෙහිදී අපි තෝරාගන්නේ භෞතික ජීවාණුහරණ ක්‍රමය. එහිදී ප්‍රධාන වශයෙන්ම භෞතික ජීවාණුහරණය විදිහට අපි පාවිච්චි කරන්නේ තාවම්පාති පිලිස්සීමේ ක්‍රමය. මුලින්ම කාබනික පොහොර කිලෝග්‍රෑම් 5ක් 6ක් පමණ මිශ්‍ර කරනවා. මෙලෙස මිශ්‍ර කරලා පස්සට හොඳට කලවම් කරලා ඉන්න අනතුරුව එම පාත්‍යයට මල් බාදියක් ආධාරයෙන් ජලය ඉසලා ඊළඟට අපිට තවාන ජීවාණුහරණය කිරීම සඳහා අවශ්‍ය අපි දන්නවා පිදුරු 10 වැනි අමුද්‍රව්‍ය තමයි අපි පාවිච්චි කරන්නේ. මෙහිදී මුලින්ම අපි කරන්නේ පිදුරු අඟලක විතර තට්ටුවක් තවාන මත හොඳින් අතුරා ඉන්න අනතුරුව ඊට උඩින් තවත් අඟලක විතර තට්ටුවක් 10 දානවා. මේ විදිහට මාරුවෙන් මාරුවට පිදුරු 10 විදිහට තට්ටු 3ක් තවාන මත අතුරලා ඉන්න අනතුරුව තවානට ප්‍රතිවිරුද්ධ, කියන්නේ සුළං හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තවාන ගිනි තැවීම කරන්න ඕනේ. එතකොට මේ තවාන දැවීම ඉතා සෙමෙන් සිද්ධ වෙනවා. එතකොට තාපය හොඳින් පසට ලැබෙනවා. ජීවාණුහරණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිද්ධ වෙනවා. මෙහිදී අපිට බීජ තවාන් කිරීම ක්‍රම දෙකකට සිදු කරන්න පුළුවන්. එකක් තමයි බීජ අහඹු ලෙස තවාන තුල විසිරුවා හැරීම. දෙවෙනි ක්‍රමය තමයි අපි සකසාගත් පාත්‍ය තුල පේලි ඒකාකාර ලෙස පේලි තුල බීජ විසිරුවා හැරීම. මෙහිදී අපි යොදාගන්නේ පේලි තුල බීජ වැපිරීමේ ක්‍රියාවලිය නැත්නම් විසිරුවා හැරීමේ ක්‍රියාවලිය. අඟල් 4න් 4ට පමණ නැත්නම් සෙන්ටිමීටර 10න් 10 පරතරය සහිතව මුලින්ම තවාන තුල ඇලි සකස් කර ගැනීමක් සිද්ධ කරනවා, නැත්නම් පේලි සකස් කර ගැනීමක් සිද්ධ කරනවා. තවාන තුල බීජ විසිරුව හැරීමට පෙර නැත්නම් වැපිරීමට පෙර අනිවාර්යයෙන්ම බීජ ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕනේ. මුලින්ම අපි බීජ ප්‍රතිකාර කිරීමේදී කරන්නේ බීජ කිලෝග්‍රෑමක් සඳහා කැප්ටන් ග්‍රෑම් 2ක් පමණ කලවම් කිරීම සිදු කරන්න ඕනේ දිලීර නාශකයක් විදිහට නැත්නම් රසායනික නාශකයක් විදිහට. එම කලවම් කරගත් බීජ තොගයෙන් අපි බීජ ග්‍රෑම් 120ක් පමණ අපේ තවම් පාත්‍ය සඳහා වැපිරීමට පාවිච්චි කරනවා. මෙහිදී එක පේලියක් තුළට ග්‍රෑම් 2.5ක විතර ප්‍රමාණයක් තමයි අපි විසිරුවා හැරීම කළ යුත්තේ. එහිදී අපි අපේ ලබා ගන්න බීජ සාම්පලය සම්පූර්ණ මැලිය තුල විසිරුවා හැර ඉන්න අනතුරු අපි කරන්නේ ඒ විසිරුවා හැරගත් බීජ ඇලි තුල පිටතින් ලබාගත් පස් සාම්පලයක් නෙවෙයි, අපි ජීවාණුහරණය කරගත් පස් සාම්පලයක් තුලින් ඒ ඇලි වසා දැමීම කරන්න ඕනේ. මෙහිදී ඝන පස් සාම්පලයක් විදිහට අපි ඇලි වැසීම සිද්ධ කරන්නේ නැහැ. මේ තුනී පස් සාම්පලයකින් අපි ඇලි වැසීම සිද්ධ කරනවා. එසේ බීජ ඇලි වසා දැමීමෙන් අනතුරුව අපි තාවම්පාත්‍යයේ වියලීමෙන් ආරක්ෂා කර ගැනීම සහ තෙතමනේ රඳා පවත්වා ගැනීම සඳහා වසුණක් භාවිතා කරනවා. මෙහිදී අපි පිදුරු වසුණක් තුළින් අපි තාවංකල බීජ පාත්‍ය ආවරණය කිරීම සිද්ධ කරනවා. නඩත්තු කළ පැළතවානෙන් පැළ ලබා ගැනීමට සුදුසුම අවස්ථාව තමයි වගාවේ වයස දින 18ක් 21ක් අතර කාල සීමාව. එතකොට ඒ පැළවල සාමාන්‍ය උස අඟල් 6ක් 9ක් පමණ උසට වර්ධනය වෙලා තියෙනවා. පැළ ගලවා ගැනීමට ප්‍රථම අපිට ඊට පෙර දින මේ වගාව තවාන් පාත්‍ති සියල්ලම හොඳින් තෙත් කරගත යුතු වෙනවා. ගලවා ගැනීම සිදු කරන අවස්ථාවට ප්‍රථමත් තවාන් පාත්‍තිය හොඳින් තෙත් කරගත යුතු වෙනවා. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පැළ ඉතාමත්ම පහසුවෙන් ලෙහෙසියෙන් ගලවා ගැනීමයි. විශේෂයෙන්ම මේ පැළ ශේෂ්ත්‍රය වෙත රැගෙන යාමට ප්‍රථම හෝ නැත්නම් ශේෂ්ත්‍රයේ සිටීමට ප්‍රථම කළ යුතු යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. සකස් කර ගැනීමක් අවශ්‍ය වෙනවා මේ පැළවල. විශේෂයෙන්ම මේ පැළවල උස අවශ්‍ය ප්‍රමාණයට වඩා වර්ධනය වෙලා තිබුණොත් ශේෂ්ත්‍රයේ සිටුවාට පස්සේ මේ පැළ වියලී යාමක්, නැලවීමක් සිදු වෙන්න පුළුවන්. ए निसा मे පැලවල උස පැලවල අග්‍රස්තයෙන් අඟල් 3-4ක් ප්‍රමාණයක් කපා දාන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් පැලයක මූල මණ්ඩලය අඟල් 1.5ක් 2ක් පමණ ඉතිරි කරලා ඉතුරු මූල් ටික කපලා දාන්න පුළුවන්. ඊට අමතරව විලීර රෝග වැළඳීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ මූල් කපා දැමීම නිසා. ඒ වළක්වා ගැනීමට නිර්දේශිත දිලීරනාශකයකින් මේ මූල මණ්ඩලය මූල් ටික විනාඩි 10ක් වමන ගිල්වා තබලා ශේෂයේ සිටීමට යොදා ගන්න පුළුවන්. බල සිටුවා ගැනීමට ප්‍රථම ප්‍රධාන වශයෙන් අපිට අර මූලික පොහොර යෙදීමක් සිදු කරන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ මඩ තියෙන අවස්ථාවේ ශේෂ්ත්‍රයට විසිරුවා හරින්න පුළුවන්. විසිරුවා හරපුවාම ඒවා ඉබේම අර ජලයත් සමග මිශ්‍ර වෙලා ශේෂ්ත්‍රයට හොඳට පුරා ගන්නවා. ඊට පස්සේ අපි පැල සිටීම කිරීම ආරම්භ කරන්න පුළුවන්. කුරක්කන් සිටීමේ නිර්දේශිත පරතරය වන්නේ පේලි දෙක අතර අඩියක්, ඒ කියන්නේ සෙන්ටිමීටර 30ක් සහ පේලියේ පැල තුල අඟල් 4ක් සෙන්ටිමීටර 10ක්. ඒ සඳහා ශේෂ්ත්‍රයේ යම්කිසි මායමක සිට අඩියෙන් අඩියට අපිට පේලි සලකුණු කරගන්න පුළුවන්. සලකුණු කරගත්තට පස්සේ පේලියට ලණුවක් මාර්ගයෙන් ලණුවක් ඇදලා ඒ ලණුව දිගට පේලි ඇද නොවි නිවැරදිව අඟල් 4න් 4ට කුරක්කන් පැල තනි පැලයක් බැගින් සිටවගෙන එන්න පුළුවන්. මේ පේලියට හිටවීම තුලින් අපිට ඇත්තටම වේලාවට નિયમિત ආකාරයට පොහොර ටික දා ගන්න පුළුවන්. નિયම ආකාරයෙන් වල් පැල මර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේම මේ නිසා අපිට හොඳ පඳුරක් ලබා ගන්න පුළුවන් කුරක්කන්. හොඳ පඳුරක් ලැබෙනවා කියන්නේ එක පැලයකින් ලැබෙන කුරක්කන් කරල් ගන්න වැඩි. නමුත් වැපිරීමේදී මේ වගේ පඳුරු දාන්නේ නැහැ අතරම කුරක්කන්. ඒ වගේම අපිට වල් පාලනය කරන්න ඉතාමත් අපහසුයි. පොහොර දාන්න ඉතාමත් අපහසුයි. නියමිත ප්‍රමිතියට අනුව අපිට මේ පාලන කටයුතු කරන්න බෑ. ඒ නිසා මේ පැල සිටුවීම තුලින් වාසි ගොඩක් අත් වෙනවා. ඒ හරහා අපිට අස්වැන්න වැඩි කරගන්න හැකියාව තියෙනවා. පැලසිටුවෙන් අනතුරුව අපි ඒ සඳහා අවශ්‍ය පොහොර නිර්දේශය දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා තිනවා. ඒ ආකාරයට පොහොර නිර්දේශය යොදලා ඊට අමතරව සියලු අනිකුත් රෝග හා පලිබෝධ මර්ධන ක්‍රම අනුගමනය කරලා අපිට හොඳ අස්වැන්නකට යාමේ හැකියාව තියෙනවා.